Alam na ayatna metiwarna sansodhan nemeti panat ketum pata pilimandeva parlimentu istabar niyoga panas deka hay yatte wartawa mami diripat kerami. Ebagaima palat pal na ayatna chandavima sima sansodhan nemeti panat ketum pata pilimandeva parlimentu istabar niyoga panas deka hay yatte wartawa mami diripat kerami warta angka deka wase. Dewi Nuwara kiri memang kawat ada. Itu dini. Apa itu korban kau bela? Mei tarun niwocenya terpilih bandawa. Ini sambandin. Apa itu dal? Tatkwe sanjodhane kerana. Garu mati. Tapi awak tidak berkarne. Mang studi wanter mana garu agama matu mata. Mitu mage mei paudgalika menteri berungge yojana vidiripat kerana masa hari kita kali. Oh yojana apa? Imtiaz bakir bakir ya mitu bagi nama. Eka pasal dal. Mei November masa vidiripat kerbau mitu bagi yojana istirahat kata. Hitabat nindi takri. You are totally misleading the house. You are unaware of what is happening. No, you are unaware of what is happening. Mampennanam, modakamalamaya pradarshane karanne me. Kaarane dane nathu katha karanne modakama pradarshane kiri. Garu mantri, dolawatta mantri tuma idiripat kare, tumage palaweni vaarthawa den ilangata tiyena vaarthawa idiripat kirima. Meka balannewat nathuwa nikam moda pradarshana. You are irresponsible. Sati gahanakata kalin obathuma idiripat kiroba. Kiriyalama thuma ඊළඟට දෙවෙනි අංකය යටතේ ඒක තමයි තියෙන්නේ මාස 6කට කලින් ඉදිරිපත් කරපු යෝජනාව ඉසෙල්ලෙන්න බෑ ඒකම දෙවෙනියට එන්නේ ඒව ඔක්කොත් අක්කඩි වැඩ ලැජ්ජ නැතුව දැන් මැතිවරණය ප්‍රකාශනපත් කළ දින ලාවේ මේව ගේන්න චන්දකල් අපි චන්ද කල් දාන්න ගහන මේ කොම්බුව නෑ මේකට අදාළ නෑ චන්ද වලට බයද ගොල්ලත් තමයි ආපත් හරි බොහොම ස්තුතියි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52 6 8 දේ පළාත් පාලන ආයතන වාර්තා ඉදිරිපත් කිරීම පළසභා පළපාලන ලමතුමා අංක 2 දෙවැනි වර කියවීම කවදාද දිනේ මැතිවරණ කොමිසම නාම යෝජනා කැඳවන දින ප්‍රකාශනපත් කළ අවසන් 18 19 20 22 දවල් වෙනකම් දේශපාලන ව්‍යාපාර තමගේ නාම යෝජනා සකස් කරමින් ඉන්නවා එවැනි නාම යෝජනා සකස් කරමින් ඉන්න ගමන් දැන් මේ පාර්ලිමේන්තුට පනතක් එනවා එම නාම යෝජනා වල සංවිතිය වෙනස් කරන්න දැන්ට තිබෙන්නේ කාන්තා නියෝජනය තරඟවදිනේ වගේ සියර 10කුත් මුළු නියෝජනයේ සියර 25ක් වන පරිදි ලැයිස්තුව සකස් කරන්න. ඒකට අනුව තමයි දැන් නාම යෝජනා ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙන්නේ. සති දෙකයි තියෙන්නේ. දැන් මේ පාර්ලිමේන්තු යෝජනාවක් එනවා. ඒක ඇතුළේ තරුණ නියෝජන ඇතුළත් කරන්න කියලා. මේ පාර්ලිමේන්තුවේ මේ නාම යෝජනා කැඳවීමට පෙර මේ නීතිය සම්පත වුණොත් පනත ඇතුළේ ගැටුමක් නිර්මාණය වෙනවා. මොකද එක වගන්තියකින් කියන දේ නෙවෙයි අනිත් වගන්තියෙන් ඇති වෙන්නේ. ඒ නිසා මැතිවරණ කොමිසමට නියමිත පරිදි මැතිවරණ පැවැත්වීම සඳහා දුෂ්කරතාවයක් ඇති වෙනවා. මොකද මේ මැතිවරණ දැන් වළංගු කර ගැනීම සඳහා අවස්ථාවක් නැහැ. සති දෙකක් ප්‍රකාශනපත් කළා තියෙන නාම යෝජනා කඳවන්න නාම යෝජනා වල සංවිතිය අඩංගු වීත්තේ කොහොමද නාම යෝජනා සකස් වීත්තේ කොහොමද කියලා ගැසට් නිවේදනයේ ප්‍රකාශනපත් කළා තිබෙනවා පාර්ලිමේන්තු උත්සාහ කරනවා ඊට පටහැනි නීතිය සම්පාදනය කර. ඒක කිසිසේත්ම යෝග්‍ය කාර්යයක් නොවේ ගරු නියෝජක කතානායකතුමනි. මේ කවුරුත් කලබල වෙන්න දෙයක් නැහැ. මොකද හේතුව පුද්ගලීය පනත් ගෙනුම් පතර යන කාලයත් එක්ක වැළුවාම සාධාරණයි. අද අපි ආණ්ඩුවෙත් සහයෝගය අරගෙන තමයි මේක ඉතින් රටේ නිර්මාණය කරන් තියෙන්නේ. හැබැයි අපි මේ කාර්යය කරන්න පුළුවන්. ඡන්ද තිබීම සඳහා ඒ අවශ්‍ය කාර්යය ඒ කාර්යය කරන් යන්න පුළුවන්. නමුත් මේ සංශෝධනය කරන ක්‍රියාවලිය තුල අද දින ඉදිරිපත් කරපු කෙටුම් පත පිළිබඳව මං හිතන්නේ මේ සභාවේ කවුරුවත් කලබලයට පත් වෙන කිසි හේතුවක් නැහැ. අපි කවුරුත්ද දන්නවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පනත් කෙටුම් පතක් ඉදිරිපත් කරාට පස්සේ දීර්ඝ ක්‍රියාවලියක් තියෙනවා. අධිකරණයට ඒ පිළිබඳව නියෝගයක් දෙන්න සති 3ක කාලයක් තියෙනවා. සාමාන්‍ය දැනීම ති ඕන කෙනෙකුට තේරෙනවා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු පනත් කෙටුම් පතක් සම්මත කරගන්න අපිට අවම වශයෙන් මාස 2ක දෙකහමාරක කාල සීමාවක් ගත වෙනවා. ඒ නීක නීතියක් බවට පත් වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා කතානායකතුමා අස්සන් කරපු දිනේ පටන්. අපිට මාස 2කමාරක් 3ක් යනකම් කරගන්න හම්බෙන්නේ නැහැ මේ තියෙන ක්‍රමවේදය අනුව. මට තේරෙන්නේ නැහැ මේ වගේ තත්ත්වයක් තියෙද්දී අද මේ නීතියක් ආයනකොට මේ මැතිවරණය ඉවර වෙලා තියෙවි. එහෙම තියෙන වෙලාවක මේ මොකද්ද තියෙන කලබලය කියලා. බොහෝ දෙනෙකුගේ අවිශ්වාසයක් තිබෙනවා මැතිවරණ ක්‍රියාවලිය ප්‍රකාශයට පත් කරපු ආකාරයට ඉදිරියට යන්නට රජයේ ඉඩ දෙයිද නැද්ද කියන කාරණා. රජය ඍජුව සහ වක්‍ර ක්‍රමවේද තුලින් පණිවිඩයක් යවනවා මේ සල්ලි නැහැයි කියන කාරණා. මේ මැතිවරණය නියමිත කාලවකවානුවට පවත්වන අලුත් සභාවන් මාර්තු 20 වෙනිදා වෙන විට ස්ථාපනය වන ආකාරය. ඒ අදාළ කාලසටහනට අනුව ක්‍රියාත්මක කරන්නට රජය ලබා දිය යුතු සියලුම පහසුකම් සියලුම ප්‍රතිපාදන නොපිරිහෙලාම ලබා දෙන්නට කටයුතු කරනවද නැද්ද? ඒකට ඍජුව උත්තරයක් දෙන්න ගරු ඇමතුමා. ඒ බලය සම්පූර්ණයෙන්ම පැවරලා තියෙන්නේ ස්වාධීනව කටයුතු කරන මැතිවරණ කොමිෂන් සභාවට. ඒ කොමිෂන් සභාවට නියෝග දෙන්න ඒකේ තීන්දුව වෙනස්කරන ආණ්ඩුවටවත් පාර්ලිමේන්තුවටවත් බලයක් නැහැ. දැනගන්න කැමතියි
අද ඉදිරිපත් කරුවේ ෆස්ට් රීඩින් එකට සෙකන්ඩ් රීඩින් එකට කියලා කරුවාගේ මැතිතුමාගේ අපහු යන්නයි වෙලා තියෙන්නේ මේ සභානායකතුමා ආපහු යන්න කියනයි දැන් කියන්නේ නොදැනුවත්ව ප්‍රශ්න අහලා මේ වාර්තා දෙකම පාර්ලිමේන්තු පිළිවෙත කණුව අධිකරණයතුමත් පැහැදිලි කරා අනුගමනය කරලා තිබෙන පිළිවෙත අනුව බාගිර මන්ත්‍රීතුමාගේ පුද්ගලික පනතයි දොළවත්ව මන්ත්‍රීතුමාගේ පුද්ගලික පනතයි ඉතා පැහැදිලිව සාකච්ඡා කරලා වාර්තාව පිළිවෙත අනුව ඉදිරිපත් කළා තියෙනවා යාම ඉන්නකෝ දන්නේ නැති දෙයට බොරුවට කෑ ගහන්න එපා මේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණයේ කැඳවලා තියෙනවා ඒක නවත්තන්න මේ පාර්ලිමේන්තුවට දැන් බෑ ජනාධිපතිතුමාට දැන් බෑ කැබිනට් අමතිවරුන්ට දැන් බෑ හැබැයි ඒක දැනදෙන මේ ඉන්න මොලේ මොලේ නැද්ද කියන එක මට තේරෙන්නේ නැහැ මේ ඉන්න මන්ත්‍රීවරුන්ට මම ඔබතුමාගෙන් අහන්නේ සරල ප්‍රශ්නයක් වචනේ වමන කරන්න ඕනේ උදේ පාන්දර මම අහන්නේ මේ අද ගෙනහැලා තියෙන්නේ ෆස්ට් සීඩින් එකද සෙකන්ඩ් සීඩින් එකද මට කියන්න ගරු කිරියල්ල මැතිතුමා ඔබතුමා හොඳටම දන්නෝ දෙවෙනි කියම පසු දිනට කියලා මේ සභාවේ සඳහන් කළා තියෙනවා. දැන් මේකට අධිකරණයට යන්න බෑනේ. දෙවෙනි වර කියවීමට අධිකරණයට යන්න බෑ. මේ කොලේ වාලා ගහපු දෙයක්. ගරු මන්ත්‍රීවරයා දෙවෙනි වර කියවීම පසු දිනක තියෙන්නේ. මේ උපක්‍රමශීලීව මේ යෝජනාව සම්මත කළා දෙවෙනි වර කියවීම කියලා දාලා උසාවියට යන එක වළක්වලා යම් මැතිවරණේ කල් දාන්න මේ පනතක් අභියෝග කරලා කටයුත්තක් කළා තියෙනවා. ජනාධිපතිතුමාත් කියනවා මැතිවරණේ තිබ්බට 8000කට නෙමෙයි පාඩි දෙන්නේ 4000කට කියලා. ඉතින් මේ වගේ බොළඳ වැඩ කරන්න හදන්න එපා. දොළවත්ත මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු පනත මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ නොවැම්බර් මාසයේ දෙවනිදා. අමාත්‍යංශ වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. අගමැතිතුමා ඉදිරිපත් කළා තියෙන්නේ පනත පිළිබඳ වාර්තාව. ඒතොර දැන් මේ වාර්තාවට අධිකරණයට යාමට අවස්ථාවක් නැහැ. අධිකරණයට යාමට අවස්ථාව තියෙන්නේ පනතට. දැන් තියෙන දේ තමයි පනතයි වාර්තාවයි එකට තිබෙන නිසා සම්ප්‍රදායක් හැටියට පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ඊට පස්සේ මොකද වෙන්න ඕන? ඊට පස්සේ වෙන්න ඕන මේ වාර්තාව මත කැබිනට් මණ්ඩලයට යන්න ඕන. කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් පසුව නැවත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙන්න ඕන. මම දැනගන්න යන්නේ ප්‍රොසීඩියර් එක යනවාද කියලා අධිකරණයතුමාගේ. ගෙනාව පෞද්ගලික යෝජනාව. ඒකට පෞද්ගලික යෝජනාවක් නම් අමාත්‍යංශ වාර්තාවක් එන්න ඕනේ. දැන් මේ වාර්තාව ඉදිරිපත් කළා. ඊට පස්සේ මේක ආපහුව සාවර කමිටුවට ගිහිල්ලා අර කීන ක්‍රියාදාමය අනුගමනය. නෑ ඊට පස්සේ කැබිනට් වෙනවර කියවීමනේ. කැබිනට් මණ්ඩලයට යන්න ඕනනේ. අන්න ඒ ප්‍රොසීඩිය එක එනවා නම් බොහොම සුදුසුයි. හරි ඒකේ පැහැදිලි බොහොම ඒක තමයි අපි මේ කරන්නේ. රටේ ලෝක සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.